සීලේ ගැන්න කතාගරට සීලේ තිය ෙනවා මිත්‍යාසීල් සම්මාසීල් කියල දෙකක් බුදුහාමුදුරු දේශනා කරලා තින් මේ ආරිකාන්ත සීලය. ආරකාන්ත සලයේ යම් කිසිගෙන යුක්තය නො නං එයා කවදාවත් අපායකට යන්නේ නෑ කියලත් බුදු හාමුදුරු දේශනා කරලා තියෙනවා. සෝතාපත්ති සංයුත්තයේදී සෝවාන් කෙනෙක් හැටියටත් ආරකාන්ත සීලේ යුක්තැනැත්තා හඳුනොලතින බුදුහාමුන්දුරුව පිළිබඳව ධර්මය පිළිබඳව සංඝයා පිළිබඳව නොසැලන සද්ධාවෙන් කටයුතු කරන්න සේම ආරකාන්ත සීලයෙන් යම් කිසිගෙනෙ යුක්තවෙනවානං. එයා සෝවාන් කෙනෙක් හැටියටත් බුදු හාමුදුරුව සෝතාපති සංයුක්තය සඳහන් කර තිය. කට සීලයත් අවශ්‍යේ. පුළුවන් තරන් අපි සිිල්වත්තයෙන් නඕන තොට දන්දීම සිල් රැකීම කියන මේ කුසල කර්මියන් කරන ගමම්. අපි භාවනාවටත් යොමුුවෙන් ඕන. දන්නා අහදුුරන ස්වාමීන් වහන්සේ නමකගෙන්. ඒ පිළිබඳ පැටහමක් ඇති කෙනෙකුගෙන් ගුරූප දෙෙස් ලබාගෙන භාවනා කිරීම තමයි වඩාවටින්නේ. මේ විදියේ සකස්කරගත් මනසක් ඇති කෙනකුට ගුරූප දෙෙස් ලබාගෙන, භාවනා කරම ස්ථානයක සිතමි හැවීමෙන් හොඳට හිත දියුණු කරගැනීමෙන් රූපාවචර මට්ටමට හිත ගන්න පුලුවන්. චර කුසාල්සිත් උපද වන්න පුළුවන්. රූපාවචර කුසාාසිත් උපදවල චතු තත්ධ්‍යානයක්ත්තු උපදවාගත්තර පස්සේ එයායට අරූපාාවචර කුසාල් සිත් උපදවන්නත් පුළුවන් කපතියෙනවා. සමසතලිස් කර්මස්ථාන වලින් කැමති කර්මස්ථානයක් කරගෙන මේ කියන ර අරූපාවචර කුසාසිත්තු පොදවල ඒවගේ ඉහලා මට්ටමකට හිතගත්තර පස්සේ. බුදුහාමුදුර එක සූත්‍රයකති දේශනා කරලා තියෙනවා. අංගුත්තර නිකායේ සූත්‍ර ඇත්තේ න සංහිත්ත දේශත සූතරය කියලා.ඒ සූත්‍රේදීත් සඳහම් වෙලා තියෙන භික්‍ෂූන් වහන්සේනම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මට රාත්භව ලැබියෝ නිස කෙටියෙෙන් දහමක් දේශනා කරන්න කියලා ගුදුහන්දරුවන්ගෙන් ඉල්ලීමක් කළ. බුදු හාමුදුර ඒ වෙලාවේ භික්ෂුවට කරමත්ථනයක් හැටියට අවවාදයක් හැටියට දේශනා කලේ ඔබ මෛත්‍රී භාවනා කරන්න. මෛත්‍රයේ භාවනාව කරල දස දිසාාවට මෛත්‍රයේ පතුරුවන්න. තමන්ට වගේම අනුන්ටත් මෛත්‍රී පතුරුවන්න. මෛත්‍රයේ පතුරුවල ප්‍රථමධ්‍යානය උපදවන්න. දිතී අධ්‍යානය උපදවන්න. තෘතිය අධ්‍යානය හා චතුරර්ත අධ්‍යානය උපදවන්න. අරූපාවචර කුසසාල්සිත් උපදවන්න. මෙවා උපදෝල ඔබ විදර්ශනාවට සිත යොමු කරන්න. උබට රහත්වෙන්න පුළුවන්. සත්සරින් එතර වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරෝ මේ කමටන ඒ භික්ෂුවට දුන්නා. ඒ භික්‍ෂුව මෛත්‍රී භාවනාව කලා මෛත්‍රී භාවනාව කරලා බුදුහාමුදුරුවෝ දේශනා කර පරිදිීම රචර අරූපාවචර දිහාන සිත් උපදවල සිත විදර්ශනාවට යොමුකිරීම තුලින් උන්හන්සේ ලෝකෝතර කුසල්සිත් උපදවාගත්තා. සකට මේකෙන් අපට පැහැදිෝ තේරුම් ගන්න ොළුවන් බුදුහාමුදුරෝ ඒ භික්‍ෂුවගේ සිත ක්‍රමාණුකූලොව සකස් කළ හැටේ. බුදුහාම දුරෝ දරම් දේශනා කරනකොට එකපාටම භාවනාවට බැස්ස නෑ. උන්වහන්සේ මෛත්‍යය කරලා හිතේ පටිගය දුරු කරන්න. හිතේ තියන ගැටන ස්වභාවය දුරු කරන්න. අපිට තියෙන බල්වත්ව බාධකතික තමයි මේ කාමරාග පටික කියන දෙක. කාමරාග පටික කියන දෙක අපේ ඒත්වලින් තුනී වෙනවනං අස්ෙන නන්. අනෙ සියල්ම අකුසල් අස්කරගන්න එක ලොකු උපකාරයක් වනවා. එතකොට විදුහාමුදුරුව එ භික්ෂුවට කළේ උන්වහන්සේගේ සිීතයේ තියෙන් පට්ටික සංකල්පනා. දේස සාගත සිතයවිලි ව්‍යාපාද සංකල්පට අශ්්‍රන විද්දිට මෛත්‍රී කර්ම ස්ථානය ප්‍රගුණ කිරීමයි. මෛත්‍රි කර්ම ස්ථානය ප්‍රගුණ කරලා සි දිහානගත වුණට පස්සේ, අර්පනාතත්වයට සිත පස් වුනාට පස්සේ. රපාාවචර අරූපාවචරතවයට පත්වනාට පස්සේ. විදර්සනාවට යොමුකිරීම තුළින් උන්වහන්සේට අර්හත්ව ප්‍රත්සේක්ෂය කරන පුළුවන් උනා තුන්මාසයක් ඇතුළතේ භික්‍ෂූන් වහන්සේ රහතන් වහන්සේන මක් බෝට පත්තුනා. ඒ නිසා පන්නතුන අපිත භාවනාගුණයක් දියුණුකරගැනීම තුලින්. මේ භවයේතීම නිවන්දකිනවා කියන එක කල් හැකි දෙයක්. විය හැකි දෙයක් හැබැයි හිතාහදාගෙන තියෙන් ඕන. මේ භවයේදීම සෝවාංගනෝ කියන එක කළ හැකි දෙයක් විය හැකි දෙයක්. හැබැයි සුදුසුකං සම්පූර්ණ කරගෙන තියෙන්නවාවන සෝවාං බව ලැබීමට සුදුසු මානසික පරිසරයක් ඔබ විසිම් ඔබේ හිතේ ඇතිකරගෙන තියෙනවා නං ඔබට සෝවාං භවකයෙන් උත්තරී තර ධර්මතාව ඔබේ හිතට එනවා. ඔබේ හිතට ඇතුළ වෙනවා ප්‍රිෂ්ට වෙනවා. පෝවා ගෙනෙක් බවට පත්වෙන්න පුළුව. ති එතන්ට යන්න නම් අපි මේ විදියට ධරමය ගෙන ගන්න ඕන ධර්මය වනි කරන්න ඕන ධර්මයස්ස වනේ කරන්න ඕන ත්‍රිපිටගේ සූත්‍ර කිය වන්න ඕන කල්්‍යයාන්‍ය මිත්‍ර සේවනයති. එන්න ඕන යෝනිසෝමනසිකාරයති එන්න ඕන මේ කියන කටයුතු තුළින් සුදුසු මනසක් ගොඩ නගාගෙන. ගහිජීවිතයේදී ගෙදර කටයුතුත් රැකී රක්‍ෂා කිරීමාදී කාර්යාලිය කටයුතු. ව කටයුතු අපි සිදු කරන ගමම් ඒව සියල්ල අත්තහර දාලයන්න ගමනක් නෙමයි මේක ඒවා කරන ගමම ඕනේ අපි අතෙන්ටත් යන්න ඒවා කරන ගමම ඔබට පුළුවන දරුමල්ල රැකගෙන එවුම්ගත් න ඩත්තුු කරගෙන දෙමව්පියොත් රැක කරගන්න එතු මංබලත් පෝෂණය කරගෙන රැකබලාගෙන ගෙවල්දුරවල් හදාගෙන රැකී රක්ෂා කරගෙන ඔබ හම දෙනාට නිවන් දකින්න පුළුවන් මෙලොව සුවසේ වාසය කරන්න පුළුවන් මේ විදියට හොඳ බණසක් සකස් කරගෙන භාවනාගුණයක් දියුණු කරන්න පටන්ගත්තුති. ගුරූප දෙෙස් ලබාගෙන නිසි ලෙස භාවනාකිීමෙන් මේ සියලු ප්‍රයෝජන උබට සරසාගන්න පුළුවන් කපතියනවා. එනිසා ඔබ අද සිට උත්සාවන්ත වෙන්න ඔබේ සිත සකස් කරන්න. එන්න හැබ සිතිවිල්ලක් පිළිබඳවම සෝදිසියෙන් ඉන්න. භවය දික්වෙන සිතිවිල්ලි හිතින් අස්කරන්න. භවය කෙටිවන සිතිවිල්ලි සිතට ලංකරන්න. නිවනට යෝග්‍ය සිතිවිල්ලි සිතේ පෝෂණය කරන්න. නිවනට අදාල නෝන විදිේ නිවන ඈත්වන විදිේ කරුණු සිතෙන් අස් කරන්න. මේගේන වගුව හිතට අරගෙන හිත කළමනාකරණය කරල. බෝසතාණන් වහන්සේ වගේ. එවගේ ගෝත ප්‍රජාපතිය ගෝතමී මෙහනි නින්වහන්සේ වගේ. සිත අපි කළමනාකරණය කරගෙන කටයුතු කළොත්. අපිට මේ ආත්මයේදීම සෝවාන් ඉන්නත් පුළුවන් රහත් දෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කරුණු ඉතරගෙන අදසිට අදිිෂ්ඨානයක් ඇතිකරෙන කටයතු කරන වන්න ඔ බැම දෙගෙන යාට කරු. ඔ බැම දෙෙනගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔ බැම දෙෙනට තෙරුවන් සරණයි.